ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. ආයුබෝවන් දුවේ පුතේ, අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සිතේ FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. අද අපි ICT විෂය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දත්ත සංනිවේදනය පාඩම පිළිබඳ. ඔයාලගේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන දත් සංනිවේදනයේ පාඩම පිළිබඳ. ඔබ දන්නවා ගුවන්විදුලි වැඩසටහනක් මගින් උසස් පෙළ ICT විෂය සම්පූර්ණයෙන්ම ගෙනෙන අමාරුයි. මොකද ඔබ දන්නවා අපේ විෂය ගොඩක් ප්‍රායෝගික විෂයක්. එතකොට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි, අපිට ස්ක්‍රීන් එකක් අවශ්‍ය වෙනවා, බෝඩ් එකක් අවශ්‍ය වෙනවා ගොඩක් පාඩම්වලදී. ඒක මම හිතන්නේ උසස් පෙළ ICT විෂය කරන දුවල පුතාලා දන්නවා. එතනදී ගුවන්විදුලි වැඩසටහනකින් ඔයාලට අරන් එන්න පුළුවන් උපරිම විෂය කරුණු ප්‍රමාණයක් අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි ඉස්සෙල්ලා බලමු දත්ත සංනිවේදනය කියලා කියන්නේ මොකද්ද කියලා. දත්ත සංනිවේදනය කියලා කියන්නේ කිසියම් පණිවිඩයක් නැත්නම් දත්තයක්, කිසියම් පණිවිඩයක් දත්තයක් ස්වරූපයෙන් කිසියම් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය වීම අපි කියනවා දත්ත සංනිවේදනය කියලා. හැබැයි අපි එහෙම කිව්වට දත්ත සංනිවේදනයක් ඇත්තටම සිදු වුණාද කියලා අපිට එහෙම කියන්න බෑ. දත් සංවේදනයක් ඇත්තටම සිදු වුණා කියලා කියන්න නම් මූලික අවශ්‍යතාවයන් කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනිම දේ තමයි දත් සම්ප්‍රේෂණයේදී අපි බලමු මොනවාද මේ අවශ්‍යතාවයන් කියලා. පළවෙනි දේ තමයි, දැන් මම මතක් කරනවා මෙහිදී ඔයාලට පුළුවන් නම් අපේ විෂයේදී ගෙදර ඉන්න දුවල පුතාලට පුංචි පොතක් පෑනක් වගේ දෙයක් අරගෙන සූදානම් වුණා නම් මම හිතන්නේ මේක වඩාත් ඵලදායි වෙනවා. ඒතර අපි කියන සමහර කරුණු දැන් ඔයාලා පාඩම් කරනකොට ෂෝට් නෝට් හදාගන්නවනේ නේද? අන්න ඒ වගේ අපි මේ වැඩසටහනෙන් අරන් එන සමහර කරුණු ඔයාලට ඒ වගේ කෙටි සටහනක් විදිහට හදා ගන්නවා නම් මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒතකොට දත් සංවේදනයේදී මූලික අවශ්‍යතාවයන් මොනවද කියලා අපි බලමු. මුලින්ම දත් සම්ප්‍රේෂණයේදී දත්තය හෝ පණිවිඩ යවන්නේ කින්න ඕන. අපි කියනවා ප්‍රභවයක් කියලා. ප්‍රභවයක් තියෙන්න ඕන. දැන් පුද්ගලයන් අතර සංනිවේදනයේදී අපි දන්නවා කවුරු හරි පණිවිඩයක් කියන කෙනෙක් කියන ඕනේ. ඒ වගේ තමයි පරිගණක හෝ වෙනත් මේ දත් සම්ප්‍රේෂණ විධිවලදී දත් සංනිවේදනයේදී යවන්නේ පණිවිඩය ඉදිරිපත් කරන කෙනෙක්, ඒ දත්තය යවන කෙනෙක් ඉන්න ඕනේ. අපි කියනවා ප්‍රභවයක් කියලා. ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දත්තය යවන පරිගණකයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක පරිගණකයක් වෙන්න පුළුවන්, මොබයිල් ෆෝන් එකක් වෙන්න පුළුවන්, මොනවා හරි පණිවිඩය යවන්න කින්න ඕනේ. දෙවැනි අවශ්‍යතාවය තමයි පණිවිඩය ලබන්නේ කින්න ඕනේ. අපි කියනවා ග්‍රාහකය කියලා. ග්‍රාහකයක් තියෙන්න ඕනේ. තුන්වෙනි අවශ්‍යතාවය තමයි දත් සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රභවයත් ග්‍රාහකයත් අතර සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ දත් සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ තමයි මේ පණිවිඩය ගමන් ගන්න. ඊළඟට මේ දත් සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ යන්න පණිවිඩයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දත්තයක් තියෙන්න ඕනේ. ඒ තමයි අපේ ඊළඟ අවශ්‍යතාවය, හතරවෙනි අවශ්‍යතාවය. ඊළඟට මේ දත්ත සම්ප්‍රේෂණය සඳහා, මේ දත්ත සංනිවේදනය සඳහා නියමාවලියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රෝටෝකෝල් එකක් තියෙන්න ඕන. දැන් මම මුලින් කියපු කරුණු තුනම බොහෝ විට ඔයගොල්ලන් ඔයගලන්ට එකවරම තේරුම් ගන්න පුළුවන්. මොකද මොනවද දත්ත සම්ප්‍රේෂණ ප්‍රභවයක් තියෙන්න ඕනේ, ලබන්නේ කෙමෙත්නම් ග්‍රාහකයක් තියෙන්න ඕනේ, ඊළඟට මාධ්‍යයක් තියෙන්න ඕන, ඊළඟට යවන්න පණිවිඩයක් එහෙමනම් දත්තයක් තියෙන්න ඕන. හැබැයි මේ අපේ ඊළඟ අවශ්‍යතාවයේ සමහර විට එකවර පැහැදිලි වෙන එකක් නෑ. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ ඊළඟ අවශ්‍යතාවය තමයි නියමාවලියක් තියෙන්න ඕන. අපි ඒකට කියනවා ප්‍රෝටෝකෝල් කියලා. ප්‍රෝටෝකෝල් එකක් තියෙන්න ඕන. මේ ප්‍රෝටෝකෝල් එකක් කියන්නේ මොකද්ද? ප්‍රෝටෝකෝල් එකක් කියලා කියන්නේ මේ දත්ත සම්ප්‍රේෂණය වන, මේ දත්ත සංනිවේදනය වන පද්ධතිය ඇතුලේ කිසියම් නීති රීති සමුදායක් තියෙනවා. සමහර එහෙම කිව්වමත් එකවර ඔයගලන්ට පැහැදිලි වෙන එකක් නැහැ. අපි මෙහෙම බලමු. දැන් අපි දත් සම්ප්‍රේෂණ අවස්ථා කීපයක් ගමුකෝ. අපි යවන ඊමේල් පණිවිඩයක්. ඊමේල් පණිවිඩයක් එක කෙනෙකු එක් තැනක ඉඳලා තවත් තැනකට යවනකොට ඊමේල් පණිවිඩය සම්ප්‍රේෂණය වෙන විදිහට නෙමෙයි වීඩියෝ කෝල් එකක් ගන්නකොට දත් සම්ප්‍රේෂණය වෙන්නේ. ඒතර වීඩියෝ සංවාදයක් නම්, ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවද Viber, WhatsApp නේද, Skype මේ වගේ විවිධ වීඩියෝ සංවාද ක්‍රම පාවිච්චි කරනවා. ඒතර එක එක වීඩියෝ සංවාද මාධ්‍යවල ක්‍රමවලදී වීඩියෝ පණිවිඩ යන ක්‍රමය වෙනස්. ඒ යන ක්‍රමයට නෙමෙයි ඊමේල් පණිවිඩයක් කියන්නේ. ඒ දෙකම විදිහට නෙමෙයි ගොනුවක් නැත්නම් ෆයිල් එකක් ට්‍රාන්ස්මිට් කරන්නේ, ගොනුවක් සම්ප්‍රේෂණය කරන්නේ. ඒ ක්‍රම දෙකටම අනුව නෙමෙයි.
ඉතින් විවිධ අවස්ථාවලදී දත්ත සම්ප්‍රේෂණය වෙනකොට මාධ්‍ය තුල දත්වල හැසිරීමත් වෙනස්. ග්‍රාහකයන් දත්ව දත්ත නිකුත් වෙන විදිහත් වෙනස්. ඒ වගේම ග්‍රාහකයට දත්ත ලැබෙන විදිහත් වෙනස්. ප්‍රබවයෙන් දත්ව නිකුත් වෙන විදිහත් වෙනස්. ඉතින් ඒවා එකින් එකට වෙනස් වෙනවා. දැන් ඒකෙදි අපි මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. සමහර දත්ත ඒ දත්වල තිබුණු ස්වරූපයෙන්ම යවන්නාගේ ඉඳන් ලබන්නට ලැබෙනවා. හැබැයි සමහර දත්ත අතරමඟදී එක එක වෙනස්කම් වෙනවා. දත්ත කුඩා කොටස් වලට කැඩෙනවා. අපි කියනවා පැකට් කියලා. දත්ත පැකට් වලට කැඩෙනවා. ඒ වගේ විවිධ අවස්ථාවලදී නියමාවලිය අනුව මේ දත්ත සම්ප්‍රේෂණ ක්‍රමය වෙනස් වෙනවා. දැන් ඔයාලා දන්නවා ඉන්ටර්නෙට් එක අපි අන්තර්ජාලයට යන වෙලාවට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන වෙලාවට අපේ වෙබ් බ්‍රවුසර් එකේ වැටිලා තියෙනවා HTTP කියලා. එහෙම නැත්නම් HTTPS කියලා. මේ නියමාවලි දෙකක් ඇත්තටම HTTP කියලා අපි කියනවා Hyper Text Transfer Protocol. ඒක නියමාවලියක්. තව සමහර වෙලාවට වැටිලා තියෙනවා H දැන් අද ගොඩක් බ්‍රවුසර්ස් වල වැටෙන්නේ HTTPS කියලා. එතකොට Hyper Text Transfer Protocol Secured. එහෙම නැත්නම් ආරක්ෂිත HTTP නියමාවලිය කියන එක. ඉතින් මේ ඒ එකක්. එතකොට අපි වෙබ් අන්තර්ජාලයේ සැරිසරනකොට වෙබ් බ්‍රවුසර් එක හරහා අපි එක එක දේවල් වලට යොමු වෙනකොට අපි පාවිච්චි කරන නියමාවලිය තමයි HTTP කියලා කියන්නේ. ඒක ඒ ප්‍රොටෝකෝල් එක. අපි ඊමේල් පණිවිඩයක් යවන වෙලාවට පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක සමහරට SMTP වෙන්න පුළුවන්. අපි කියනවා සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා. වීඩියෝ සංවාදයකදී භාවිත කරන නියමාවලිය UDP වෙන්න පුළුවන්. User Datagram Protocol කියලා. ඉතින් ඒක වෙනස් වෙනවා එක එක අවස්ථාව අනුව. ඉතින් මේක තමයි නියමාවලියක් කියලා කියන්නේ දත්ත සම්ප්‍රේෂණයේදී දත්ත සම්නිවේදනයේදී අනිවාර්යයෙන්ම නියමාවලියක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ ඊළඟ අවශ්‍යතාවය. අවසානයේට දත්ත සම්ප්‍රේෂණය කරාම ලබන්නාගෙන් යවන්නාට තියෙන්න ඕනේ ප්‍රතිචාරයක්. දත්ත පණිවිඩය ලබන කෙනාගෙන් පණිවිඩය යවන කෙනාට ප්‍රතිචාරයක් තියෙනවා. ඒක පරිගණක අපි සාමාන්‍ය පුද්ගලින් දෙන්නෙක් අතර සංවාදයක් සැලකලා බලමුකෝ. දැන් දුරකථන සංවාදයක්. ඔබ තව ඔබේ යාළුවෙක් සමග දුරකථන කතා කරනවා. ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට එහා පැත්තේ ඉන්න යාළුවා එයාගෙන් ප්‍රතිචාරයක් නැත්තම් අපි එකපාරක් හෙලෝ කියලා බලන නැත්තම් නේද? ඒ සාමාන්‍ය ඕනම දෙන්නෙක් කතා කරන වෙලාවට ඊළඟ කෙනා එයා ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් එයා හෙලෝ කියන්නේ නැත්තම් එහෙම නැත්තම් මූණට මූණ සංවාදයක දුන්නත් ඔළුව නේද අපි දන්නවා ඔළුව පොඩ්ඩක් හොලවල අපේ පණිවිඩේ හම්බුණා කියලා එයාගෙන් පොඩි ප්‍රතිචාරයක් තියෙනවා. අන්නේ ප්‍රතිචාරය නැත්තම් අපි දිගින් දිගටම කතා කරන්නේ නැහැ. හැමතිස්සෙම දෙන්නෙක් අතර සංවාදයකදී පොඩි ප්‍රතිචාරයක් ලබන්න දෙනවා. අන්නේ ප්‍රතිචාරය අනුව තමයි මේ සංවාදය ඉදිරියට යන්නේ. ඒ වගේ තමයි දත්ත සංවේදනයේදීත් ලබන්නාගෙන් අපි කියනවා ග්‍රාහක උපාංගයෙන් ප්‍රබවයට නිරන්තරයෙන්ම ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒක සමහර විට අපිට මේ පරිගණක දත්ත සංවේදනයේදී අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට ඒක ඒ උපාංග අතර සිද්ධ වෙන දෙයක්. දැන් ඔබ ඔබේ පරිගණකයෙන් ඔගලන් කම්පියුටරකින් තවත් කම්පියුටර් එකකට මොනවා හරි දත්ත සම්ප්‍රේෂණය කරමින් ඉන්නවා නම් ඒ වෙලාවේදී අපි හිතමු මේ දත්ත සම්ප්‍රේෂණයට විනාඩි 5ක් ගත වෙනවා කියලා. ඒ විනාඩි 5 ඇතුළත වරින් වර අර දත්ත ලබන කම්පියුටරකින් දත්ත යවන කම්පියුටරයකට මැසේජ් එකක් නැත්නම් පොඩි පණිවිඩයක් එවනවා. නිරන්තරයෙන්ම මේ පණිවිඩය එවනවා. මේ කොටස ලැබුණා. ඊළඟ කොටසත් ලැබුණා. අන්න ඒ විදිහට සැරෙන් සැරේ පොඩි පණිවිඩයක් ප්‍රතිචාරයක් ලැබෙනවා. අන්නේ ප්‍රතිචාරය අනුව තමයි මේ දත්ත සම්ප්‍රේෂණය දිගටම ක්‍රියාත්මක වෙන්නේ. යම් කිසි විදියකින් මේ ප්‍රතිචාරය නතර වුණොත් මේ ප්‍රතිචාරය දක්මක නතර වුණොත් එහෙම අපේ ප්‍රබවය පණිවිඩය සම්ප්‍රේෂණය කරනක නවත්තලා දාන. ඒක අපි පුද්ගලින් සංවේදනයේදී සිදු කරන දේ වගේම තමයි පරිගණක උපාංග අතර වුණත් සංනිවේදනයේදී හැමතිස්සෙම ලබන්නාගෙන් ග්‍රාහක උපාංගයෙන් ප්‍රතිචාරයක් නැති වෙලාවට ස්වයංක්‍රීයවම ඒ සංනිවේදනය නතර වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි නම් සාකච්ඡා කරා දත්ත සංනිවේදනයට අවශ්‍ය වෙන මූලික අවශ්‍යතාවයන් කීපයක් ගැන. මුලින්ම අපි කතා කරා දත්ත සංනිවේදනයේදී ප්‍රබවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පණිවිඩය යවන්න කෙනෙක් ඉන්න ඕනේ. දෙවෙනියට ග්‍රාහකයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලබන කෙනෙක් ඉන්න ඕනේ පණිවිඩේ. ග්‍රාහක පරිගණකයක් හෝ ග්‍රාහකයෙක් ඉන්න ඕනේ. ඊළඟට දත් සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙන්න ඕනේ අපේ තුන්වෙනි අවශ්‍යතාවයේ. ඊළඟට මේ මාධ්‍ය තුල ගමන් ගන්න පණිවිඩයක් නැත්නම් දත්තයක් තියෙන්න ඕනේ. ඊළඟට මේ දත් සම්ප්‍රේෂණ අවස්ථාවේදී
කිසියම් නියමාවලියක් ප්‍රොටෝකෝල් එකක් තියෙන්න ඕන අවසානයේට ලබන්නාගෙන් යවන්නාට ප්‍රතිචාරයක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ අවශ්‍යතාවයන් තමයි දත් මේක උසස් පෙළ විභාගෙ තුනත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔබගේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සංනිවේදනයක් පැවතීම සඳහා තිබිය යුතු අවශ්‍යතාවයන් මොනවාද? බොහෝ විට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඒකදී අහන්න පුළුවන් පහත් සඳහන් අවශ්‍යතාවයන් අතරින් දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සංනිවේදන සඳහා අත්‍යවශ්‍ය වන්නේ එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන්නේ මින් කුමක්ද කියලා වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟ කොටසට යොමු වෙමු මේ විරාමයෙන් පස්සේ. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි, විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ සිත FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. අද අපි ICT විෂය තුලින් දත්ත සංනිවේදනයේ පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ. ඔබ දැන් මේ වෙනකොට දන්නවා දත්ත සංනිවේදනයට අවශ්‍ය වෙන මූලික අවශ්‍යතාවයන් පිළිබඳ. ඉතින් එහෙම අවශ්‍යතාවයන් වලින් ප්‍රභවය, ග්‍රාහකය කියන කාරණා දෙක මම හිතන්නේ හැමෝටම පැහැදිලි. අපේ පුද්ගල සංනිවේදනයේදී කතා කරන පුද්ගලින් දෙන්නා වගේ තමයි පරිගණක දත්ත සංනිවේදනයේදී, පරිගණක දත්ත සම්ප්‍රේෂණයේදී ප්‍රභව උපාංගයක් තියෙනවා, ග්‍රාහක උපාංගයක් තියෙනවා. ඒක මම හිතන්නේ හැම දිනටම පැහැදිලි. අපි බලමු ඊළඟට මේ මාධ්‍ය පිළිබඳව ටිකක් දීර්ඝව සාකච්ඡා කරලා බලමු. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳව අපි මේකට කියනවා මීඩියා කියලත් නේද? ඒතකොට දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අපිට පුළුවන් මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. දත් සම්ප්‍රේෂණ මාධ්‍ය අපිට පුළුවන් මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න. එකකට අපි කියනවා නියමු මාධ්‍ය කියලා. නියමු මාධ්‍ය කියලා කියනවා. අනිත් වර්ගයට අපි කියනවා නියමු නොවන මාධ්‍ය. නියමු නොවන මාධ්‍ය. නියමු මාධ්‍ය කියලා කියන්නේ අපි කියනවා මේකට ගයිඩඩ් මීඩියා කියලාත් කියනවා. නියමු මාධ්‍යට නියමු නොවන මාධ්‍යට අපි කියනවා අන්ගයිඩඩ් මීඩියා කියලාත් කියනවා. ඒත් මොකද මේ නියමු මාධ්‍යයක් කියලා කියන්නේ? ගයිඩඩ් මීඩියා එකක් කියලා කියන්නේ. දත්ත සම්ප්‍රේෂණයේදී මේ යවන්නා සහ ලබන්නා අතර නිශ්චිත මාර්ගයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ සම්ප්‍රේෂණය කරන උපාංග දෙක අතර තියෙන මාධ්‍ය මාර්ගය නිශ්චිත මාධ්‍යයක්. ඒ කියන්නේ අපිට තවත් විදිහට කිව්වොත් මොනවා හෝ කේබල් එකක්. කේබල් වර්ගය අපි කියන්නේ කේබල්ස් කියලා. ඒ කියන්නේ සමහර විට තඹ කම්බි තඹ මාධ්‍යයක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රකාශ තන්තු වගේ වෙන්න පුළුවන්. මොනවා හරි කේබල් වර්ගයක් නම් පාවිච්චි කරන අපි කියනවා නියමු මාධ්‍යයක් කියලා. දෙවනි වර්ගයට අපි කියනවා නියමු නොවන මාධ්‍ය කියලා. නියමු නොවන මාධ්‍ය. නියමු නොවන මාධ්‍ය කියන්නේ මේ උපාංග දෙක අතර, මේ උපාංග දෙක අතර නිශ්චිත මාර්ගයක් ඔස්සේ නෙමේ ගමන් ගන්නේ. නිශ්චිත මාර්ගයක් ඔස්සේ නෙමේ ගමන් ගන්නේ. ඒ කියන්නේ කිසිම කේබල් එකක් මෙතන නෑ පේන්නේ. අපිට ඇහැට පේන මාධ්‍යයක් මෙතන නෑ. මම මේකට පුංචි උදාහරණ දෙකක් පැහැදිලි කරන්නම්. නියමු මාධ්‍යට උදාහරණයක් විදිහට අපිට සලකන්න පුළුවන් මෙහෙම. ඔබ ඔබේ පරිගණකය තවත් යාළුවෙකුගේ පරිගණකයක් සමග කේබල් එකක් මගින් සම්බන්ධ කරනවා. එතකොට අපි කියනවා ඒ පරිගණක දෙක අතර තියෙන මාධ්‍ය නියමු මාධ්‍යයක්. නියමු නොවන මාධ්‍යයක් ඔබ ජංගම දුරකථනයකින්, ඔබ ඔබේ ජංගම දුරකථනයෙන් තවත් යාළුවෙකුගේ ජංගම දුරකථනයකට, මොබයිල් ෆෝන් එකකට බ්ලූටූත් වලින් මොනවා හරි ෆයිල් එකක් සෙන්ඩ් කරනවා, ෆයිල් එකක් යවනවා. එතකොට මෙන්න මෙතන අපිට ඇහැට පේන්නේ නැහැ මේ බ්ලූටූත් වලින් කොහොමද මේ ෆයිල් එක යන්නේ කියන එක, ෆයිල් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ කොහොමද කියලා අපිට ඇහැට පේන්නේ නැහැ. එතකොට අපි මේ වගේ වෙලාවට කියනවා ඒක නියමු නොවන මාධ්‍යයක් කියලා. ඒතර පරිගණක දෙක අතර කේබල් එකක් මගින් සම්බන්ධ කරාම අපිට ඒ කේබල් එක, ඒ මාධ්‍ය පේන්න තියෙන තර අපි දන්නව හොඳටම දත්ත යන්නේ අනිවාර්යයෙන්ම මේ කේබල් එක ඇතුලේ කියලා. ඒතර ජංගම උපකරණ දෙක අතර, ජංගම දුරකථන දෙක අතර පණිවිඩය යවපු වෙලාවේදී අපි බ්ලූටූත් කියලා බ්ලූටූත් කියන තාක්ෂණය භාවිතා කරාට අපි දන්නේ නැහැ බ්ලූටූත් වලින් කොහොමද මොන පාර දිගේද මේ කියන්නේ කියලා අපිට ඇහැට පේන්නේ නැහැ. ඉතින් මේක තමයි අපි නියමු නොවන මාධ්‍යයක් කියලා කියන්නේ. හොඳයි, අපි බලමු දැන් මේ වගේ වර්ග මොනවද කියලා. නියමු මාධ්‍ය අපිට තවදුරටත් වෙන් කරන්න පුළුවන්. අපි උසස් පෙළ ICT විෂයේදී නියමු මාධ්‍ය වෙන් කරනවා ප්‍රධාන කොටස් තුනකට. පළවෙනි වර්ගය තමයි ට්විස්ටඩ් පෙයා කේබල්ස්. මොනවද මේ ට්විස්ටඩ් පෙයා කියලා කියන්නේ? ට්විස්ටඩ් පෙයා කේබල්ස් කියලා කියන්නේ අපි කියනවා ඇම්බරි යුගල රැහන් කියලා.
එතකොට මේ ට්විස්ටඩ් පෙයා කේබල්ස් කියලා කියන්නේ එක වර්ගයක්. අපි සාමාන්‍යයෙන් කම්පියුටර්ස් නෙට්වර්ක් කරන්න ගන්නකොට ඒ පාවිච්චි කරන කේබල් එක මේ ට්විස්ටඩ් පෙයා කියන වර්ගයට තමයි අයිති වෙන්නේ. දුරකථන රැහන් පාවිච්චි කරනකොට දුරකථන රැහන් වලදී සාමාන්‍ය දුරකථන රැහන් අයිති වෙන්නේ මේ ට්විස්ටඩ් පෙයා කියන වර්ගයට. එතකොට මේ ට්විස්ටඩ් පෙයා කේබල් පාවිච්චි කරලා අපි දත්ත සංවේදනය කරනවා, සම්ප්‍රේෂණය කරනවා, නියම මාධ්‍යයක් විදිහට මේව භාවිත කරනවා. අපි කියනවා ඇම්බරි යුගල රැහන් කියලා මේකට සිංහලෙන්. දෙවනි වර්ගය කොඇක්සියල් කේබල්ස්. කොඇක්සියල් කේබල්ස් මේක මේව ගොඩක් දෙනෙක් දන්නේ. කොඇක්සියල් කේබල්ස් කිව්වම අපි කියනවා සමාක්ෂක රැහන් කියලා. සමාක්ෂක රැහන් මේ කොඇක්සියල් කේබල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර ඔබ දන්නවා රූපවාහිනිය, ඔබ රූපවාහිනිය නර්බන වෙලාවට රූපවාහිනියකට සම්බන්ධ කරන ඇන්ටනාවේ ඉඳන් එන වයර් එක, ඇන්ටනාවේ ඉඳලා රූපවාහිනිය දක්වා එන කේබල් එකට අපි කියනවා කොඇක්සියල් කේබල්ලක් කියලා. ඒක තමයි දෙවනි වර්ගය. ඒ වගේ ඉස්සර පරිගණක ජලකරණයේදීත් මේක භාවිත කරලා තියෙනවා. ඒත් වර්තමානයේ බොහෝ විට මේව භාවිත කරන්නේ ඇන්ටනා සඳහා. තුන්වෙනි වර්ගය තමයි ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ. ගොඩක් දෙනෙක් දන්නෙත් මේව ෆයිබර් ඔප්ටික්ස් කිව්වම. නැත්තම් ප්‍රකාශ තන්තු කියලා අපි කියනවා. ෆයිබර් ඔප්ටික් කේබල්ස් පාවිච්චි කරනවා අපි දත්ත සම්ප්‍රේෂණයේදී නියම මාධ්‍යයක් විදිහට. ඉතින් අපි මේ එක එක මාධ්‍ය පිළිබඳව තවත් දුරටත් සාකච්ඡා කරලා බලමු. මේ ට්විස්ටඩ් පෙයා කේබල්සුත් නැවතත් තියෙනවා ප්‍රධාන වර්ග දෙකක්. එකකට අපි කියනවා STP කේබල්ස් කියලා. STP කේබල්ස් කියලා. දෙවැනි එකට අපි කියනවා UTP වර්ගයේ කේබල්ස් කියලා. මොනවද මේ STP UTP කියලා කියන්නේ? STP කියලා අපි කියනවා shielded twisted pair කියන අර්ථය තමයි STP කියලා අපි කෙටියෙන් කියන්නේ. shielded twisted pair. UTP කියලා කියන්නේ unshielded twisted pair කියන එක. මොකද්ද මේ shielded unshielded කියන කතාව? දැන් මේ රැහන් වල එක් වර්ගයක එක් විශේෂයක, එහෙම නැත්නම් ওই shielded කියන වර්ගයේ තියෙනවා වටේට ආවරණයක්, ඒකෙ තියෙන සම්ප්‍රේෂණය වෙන මාධ්‍ය වටේ විශේෂිත ආවරණයක් තියෙනවා. ඒ ආවරණය නිසා තමයි අපි කියන්නේ shielded twisted pair කියලා. UTP කියන වර්ගයේ එහෙම විශේෂ ආවරණයක් නැහැ. අපි ඒ නිසා කියනවා unshielded කියලා. මොකටද මේ ආවරණේ තියෙන්නේ? ඔබ දන්නවා දත්ත සම්ප්‍රේෂණයේදී මේ භාවිතා කරන තඹ කම්බි, දැන් twisted pair කියලා කියන්නේ තඹ කම්බි විශේෂයක්. එතකොට තඹ කම්බියක දත්ත සම්ප්‍රේෂණය වෙනවා කියලා කියන්නේත් යම්කිසි ධාරාවක් ගමන් ගන්නවා කියන එක. එතකොට ඔබ සාමාන්‍ය පෙළ පන්තිවලදී ඉගෙනගෙන ඇති ධාරාවක් ගමන් ගන්නා සන්නායකයක වටේට හටගන්න මොකද්ද? විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය. මෙන්න මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය තවත් සන්නායකවල තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රත් එක්ක එකිනෙක මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ මිශ්‍ර වීමක් සිද්ධ වුණොත් අපේ දත්ත සම්ප්‍රේෂණයේදී ඒක බාධාවක් වෙනවා. ඒ කියන්නේ අපේ කේබල් එකේ දත්ත ගමන් ගන්න ස්පීඩ් එක, වේගය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ හේතු ගොඩක් තියෙනවා මේ STP කේබල් මේ වගේ ආවරණයක් තියෙන. කොහොමහරි මේ ආවරණයෙන් සිද්ධ වෙන්නේ බාහිරින් පැමිණෙන වෙනත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර තියෙනවා නම් ඒ වෙනත් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලින් මේ සන්නායකයේ දත්ත සම්ප්‍රේෂණය වෙන එකට ආරක්ෂාවක් සපයන්න තමයි මේ ෂීල්ඩ් එක නැත්නම් මේ ආවරණය තියෙන්නේ. ඒතර UTP කියන වර්ගයේ එහෙම විශේෂිත ආවරණයක් නැහැ. සාමාන්‍ය විදිහට අර මම කලින් කියපු යුගල වශයෙන් තියෙන ඒ රැහන් පවතිනවා UTP එකේ. ඒතර දැන් අපි දත්ත සම්ප්‍රේෂණයේදී ඔබ දන්නවා සමහර වෙලාවට මේ කේබල් අපිට යොදන්න වෙනවා විවිධ ස්ථානවලින් මේ කේබල් අපිට සම්බන්ධ කරන්න වෙනවා. සමහර වෙලාවට අධික විදුලි බලයක් සහිත විදුලි ජනක පද්ධති හරහා මේවා යන්න වෙනවා. ඒ කියන්නේ වැඩි විදුලි බලයක්, විදුලි ධාරාවක් ගමන් කරන තැන්වලදී වැඩි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර පවතිනවා. ඒතර දැන් ඔබගේ නිවසේ වුණත් දත්ත සම්ප්‍රේෂණය වෙන කේබල් මොන හරි තියෙනවා නම් ඒවා අපි හැකිතාක් බලන්න ඕනේ විදුලි බලය ගමන් ගන්න, විදුලි රැහන් ආශ්‍රිතව නැතුව විදුලි රැහන් වලින්ට බාහිරින් වෙනත් ස්ථානයකින් මේ රැහන් අදින්න පුළුවන් නම් එතකොට අපේ දත්ත සම්ප්‍රේෂණයේ වේගය වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන්ට යොදන්න වුණොත් අපි ගොඩක් වෙලාවට මේ STP කේබල් තමයි පාවිච්චි කරන්නේ. UTP කේබල් කියලා කියන්නේ බහුලම භාවිත වෙන කේබල් වර්ගය. ඒ වගේ විශේෂ අවස්ථාවක් නෙමෙයි නම් අපි UTP කේබල් තමයි භාවිත කරන්නේ. මොකද මේ දෙක මිල අතින් ගත්තොත් UTP කේබල් එකකට වඩා සමහර විට දෙගුණයක් හෝ තුන් ගුණයක්
මිලෙන් අධික වෙන්න පුළුවන් මේ STP කේබල් එක. දැන් අපි මේ වගේ වාසිය වාසි වගේ දේවල් ඉදිරියේ සාකච්ඡා කරලා බලමු. ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඊළඟ කේබල් වර්ගය තමයි කොඇක්සියල් කේබල්. කලින් අපි කතා කරපු ට්විස්ටඩ් පෙයා කේබල්ස් නොයි කොඇක්සියල් කේබල්ස් නොයි සංසන්දනය කරලා බැලුවොත් ට්විස්ටඩ් පෙයා කේබල්ස් වල වැඩි රැහන් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් පරිගණක දත්ත සම්ප්‍රේෂණදී භාවිත කරන කේබල් වල නම් වයර් 8ක් විතර තියෙනවා. වයර් රැහන් 8ක් විතර තියෙනවා. ඒත් කොඇක්සියල් කේබල් එකක එක සන්නායකයයි තියෙන්නේ. එක සන්නායකයක් ඇතුලේ තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ඒක වටේට තියෙනවා තවත් විශේෂිත ආවරණයක් අර අපි කලින් කියපු જાතියේ ෂීල්ඩ් එකක් තියෙනවා. ඉතින් කොඇක්සියල් කේබල් එක එහෙම තනි සන්නායකයක් සහිත කේබල් එකක් තමයි කොඇක්සියල් කේබල් එක කියලා කියන්නේ. ඉස්සර පරිගණක දත්ත සංනිවේදනයේදීත් මේ කොඇක්සියල් කේබල් පාවිච්චි කරලා තියෙනවා. ඒත් දැන් පරිගණක ජාලකරණයේදී මේක භාවිත කරන්නේ නැහැ. බොහෝ විට ඇන්ටනා සඳහා තමයි භාවිත කරන්නේ. හොඳයි. අපි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රකාශ තන්තු පිළිබඳව. අපි මේ විරාමයෙන් අනතුරුව ප්‍රකාශ තන්තු පිළිබඳව සාකච්ඡා කරලා බලමු. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි. ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සිතේ FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් සමග. අද අපි ICT විෂය තුලින් දත්ත සංවේදනයේ පිළිබඳව තමයි සාකච්ඡා කරමින් හිටියේ. හොඳයි. අපි අන්තිමට සාකච්ඡා කරේ කොඇක්සියල් කේබල්ස් ගැන. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණයේදී භාවිත කරන මාධ්‍ය වර්ග දෙකක් ගැන අපි කිව්වා. ඒ තමයි එකක් තමයි නියමු මාධ්‍ය, අනිත් එක නියමු නොවන මාධ්‍ය. නියමු මාධ්‍ය වල ට්විස්ටඩ් පෙයා කේබල්ස්, කොඇක්සියල් කේබල්ස්, ඒ වගේම තුන්වෙනි වර්ගය තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ ෆයිබර් ඔප්ටික්ස් නැත්නම් ප්‍රකාශ තන්තු පිළිබඳ. මොනවද මේ ප්‍රකාශ තන්තු කියලා කියන්නේ? අද වෙනකොට දත්ත සංනිවේදනයේදී වැදගත්ම කාර්යයක් ඉටු කරන දත් සම්ප්‍රේෂණ මාධ්‍යයක් විදිහට මේ ෆයිබර් ඔප්ටික්ස් හඳුන්වන්න පුළුවන්. ඔබ දන්නවද ඔබ අන්තර්ජාල සම්බන්ධතාවයක් වුණත් ලබා ගන්න ගියහම ඔබ සමහර වෙලාවට ෆයිබර් කනෙක්ෂන් එකක් අරගන්න බලනවා. මොකද හේතුව අද බොහෝ දෙනෙක් දන්නවා මේක වේගින් වැඩි කියලා. ඇයි මේක වේගින් වැඩි වෙන්නේ? ඇයි ෆයිබර් ඔප්ටික්ස් වලට හැමෝම යොමු වෙන්න කැමති? ඒකේ කරුණු කීපයක්ම තියෙනවා. දැනට මේ වනකොට ලෝකේ තියෙන වේගවත්ම සම්ප්‍රේෂණ මාධ්‍ය තමයි ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ. දැනට ලෝකේ තියෙන වේගවත්ම මේ වෙනකොට ලෝකේ තියෙන වේගවත්ම මාධ්‍ය තමයි ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ. අපි දන්නේ අනාගතයේදී තව වෙනස් වෙන්න පුළුවන්. දැනට ලෝකේ තියෙන වේගවත්ම මාධ්‍ය. අන්න දුවල් පුතාලා දැනගන්න එහෙනම් අද විශේෂ කරුණක් විදිහට එහෙනම් ඔබ සමහර විට දැනගෙන හිටියේ නැතුව ඇති. දැනට ලෝකේ පවිතා කරන වැදගත්ම එහෙමත් වේගවත්ම මාධ්‍ය තමයි ෆයිබර් ඔප්ටික්. මේකට හේතුවක් තියෙනවා. ප්‍රකාශ තන්තුවක් ඇතුලේ මේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක් ඇතුලේ දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ආලෝක සංඥාවක් මගින්. ඒතර අපි දන්නවා ආලෝකය කියන්නේ ගොඩක් වේගවත් මාධ්‍යයක්. මේ වේගවත් ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා ආලෝකයේ ගමන් ගන්න වේගය නේද 3 වැඩි කිරීම 10 8 ms ඍණ එකක් තරම් වේගයක්. ඉතින් අන්න ඒ වේගයෙන්ම වගේ දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ප්‍රකාශ තන්තු භාවිත කරනකොට. එතකොට ඒ නිසාම ලෝකේ වැඩිපුර මේක දිනෙන් දින භාවිතය වැඩි කරනවා. මොකද මිනිසුන්ට හැමදාම අවශ්‍ය වෙන්නේ වේගවත් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍ය වෙනවා විවිධ අවස්ථාවන්වලදී. දැන් අපි දන්නවා උදාහරණයක් විදිහට මොන හරි වීඩියෝ එකක් කොයි හරි තැනකට සම්ප්‍රේෂණ කරන්න ඕන වුණාම අපිට වේගය අතිශය වැදගත්. මොකද වීඩියෝ එකක අඛණ්ඩව දත්ත ලැබුණොත් තමයි ඒ වීඩියෝ එක අපිට එක දිගට බලන්න පුළුවන් වෙන්නේ. දැන් වෙනත් එකක් නම් අපි හිතමු ෆයිල් එකක් නම් අපිට පුළුවන් ඒ ෆයිල් එක ලෝඩ් වෙනකන් ඉඳලා ඒ ෆයිල් එක ලබා ගන්න පුළුවන්. ඒත් වීඩියෝ එකක් එහෙම බෑ. අපිට වීඩියෝ එකක් වුණාම සමහරවිට එක දිගටම ඒක අඛණ්ඩව එකම වේගයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ ෆයිබර් ඔප්ටික් ගොඩක් වාසිදායක වෙනවා. අපි මේ වගේ ෆයිබර් ඔප්ටික්ස් වලත් වාසි අවාසි ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු. එහෙනම් අපි දැන් අද සාකච්ඡා කරා දත් සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳව. දත් සම්ප්‍රේෂණ මාධ්‍ය වල මූලික වර්ග දෙකක් කතා කරා. එකක් තමයි නියමු නොවන මාධ්‍ය, අපි කිව්වා අන්ගයිඩඩ් මීඩියා කියලා. අනිත් මාධ්‍ය වර්ගය තමයි නියමු මාධ්‍ය, අපි කිව්වා ගයිඩඩ් මීඩියා කියලා. එකට නියමු මාධ්‍ය ආයමත් ප්‍රධාන කොටස් තුනකට කතා කරා. එකක් ට්විස්ටඩ් පෙයා, අනිත් එක තමයි කොඇක්සියල් කේබල්ස්, තුන්වෙනි එක අපි කිව්වා ෆයිබර් ඔප්ටික්ස් කියලා. ඇඹරි යුගල රැහන්, සමාක්ෂක රැහන්, ඒ වගේම ප්‍රකාශ තන්තු. හොඳයි. ලබන සතියේත් අපි ICT විෂය තුලින් මේ දත්ත සංනිවේදනය පාඩමේ තවත් විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.
ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ.